අපි එන ගන්න අදත් එකතු වෙනවා අපි චමේෂත් එක්ක චමේෂ හරි චමේෂත් එක්ක එකතු වෙනවා අපි චිත්‍ර අඳින්න ඉතින් අදත් වැඩසටහනේ අමුතුම වෙනස් වුණු දේ එකක් අපි අඳින්න හදන්නේ නේද ඔව් ඉතින් අපේ වැඩසටහන කිව්වොතින් YouTube channel වලට ගියා නම් අපේ වැඩසටහනේ අනිවාර්යයෙන්ම අලුතින් අද එකතු වෙච්ච කවුරු ඉන්නවා නම් යන්න පල්ලයට යනකොට ඒකේ මේ ලස්සන චිත්‍ර අපි ගොඩාක් ඇඳලා තියෙනවා ඒවා එකින් එක බලලා නැවත අඳින්න පුළුවන් නම් ගොඩක් හොඳයි මොකද සතත අභ්‍යාසය කියන්නේ නේද අපි සතත අභ්‍යාසය කියලා කියන්නේ අපි එකට ඒ කියන්නේ හැම එකම එකින් දිගින් දිගටම අඳින එක හරි වැදගත් නේද එතන වාඩ් ඩෑන්සින් කරන ඕන ප්‍රැක්ටිස් කරන්න හැමදාම ප්‍රැක්ටිස් කරන එකට සතත අභ්‍යාසය කියලා කියන්නේ ඉතින් අපි අඳින එක හැමතිස්සෙම හුරු කරගන්න ඕනේ ඉතින් අත හුරු වෙන්න ඕන ඒ නිසාමයි ඉතා වැදගත් ඒ නිසාමයි DP kids අපි කරන්නේ උගලගේ අත හුරු වෙලා අපේ හැකියාව ඇති කරගන්න. ඉතින් එහෙමනම් ඔන්න අද අපි අඳින ඒව තමයි උගන්වන්නේ නේද? ඉතින් එහෙමනම් අපි අඳින හැටි බලමුද? අපි අද අඳින්නේ උකුස්සෙක්. අපි අඳින හැටි කියලා දෙනවා පොඩක් graphically නැත්නම් පොඩි cartoon විදියට උකුස්සෙක් කොහොමද අඳින්නේ කියලා. හරි. එහෙනම් ඔන්න ඉස්සෙල්ලම අපි කරන්නේ මේ හැටි පටන් ගන්න වෙන මොකද උකුස්ස ටිකක් උසයිනේ නේද? ඔන්න මෙහෙම මේ හරි මම අඳින ඉර ඔයා ඒ විදිහට බලාගෙන අඳින්නත් ඕන නැත්නම් අමාරු වෙනවා මෙන්න මෙහෙම රේඛාව ඉස්සෙල්ල ඇඳ ගන්න ඕන ඔය වගේ කොටස බලන්න මම ඔතන නවත්තන්න ඒක කොන්නොම ඇඳ ගන්න ඕනේ හරි ඊට පස්සේ ඒ ඉරම අපි නැවතත් අවන්න මෙන්න මෙහෙම පල්ලයක් ඔයට ගේන්න බලන්න අන්න හරි හරි ඊට පස්සේ ඒකම අපිට පුළුවන් එයාගේ මෙන්න මේ හරියට ගත්ත එක පොඩි ඔහොම හොටේ ඇඳන්න පුළුවන් වෙන ඔන්න ඔහොම හැඩයක් ගන්න බලන්න ඔන්නම ඇඳගා ඊට පස්සේ මෙතනින් ඔහොම හැඩයකට ඇඳගා මොකද එයාගේ හොටේ හොඳටම උලක් තියනවා නේද ඔව් ඊට පස්සේ මේ හොඳින් බලන්න ඕන නේද උකුස්සගේ හොටේ කොහොමද තියෙන්නේ ඔන්න ඔහොම හැඩයක් තියෙනවා හරිද හරි ඊට පස්සේ මෙතනින් අපි මෙහිට තව රේඛාවක් ඇඳගන්න. හරි නේද? හරි. ඊට පස්සේ අපි යාට මෙන්න මෙහි මෙයාගේ මොනවාද අත්අටු දෙක මෙන්න මේ හැටෝ නිකන් ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔහම අඳින්නකෝ බලන්න. රේඛාව. හරි. එහෙම රේඛාවක් ඇඳගන්න. හරි. ඊට පස්සේ මෙතන ඉඳලා අපිට පුළුවන් කොහොම රේඛාවක් අඳින්න බලන්න. අපිට ඔහොම මේ අත්තට ඔහොම ඔහොම අඳින්න පුළුවන් ඇඳලා අපිට මෙතනින් මේ අත්තට මෙහෙම එකතු කරන්න පුළුවන් බලන්න හරි මේක ඇද්දත් එකතු කරන්න මේ විදිහට මෙහෙට සම්බන්ධ කරන්න හරි ඊට පස්සේ අපි යා කකුල් අඳින්න පුළුවන් මෙතන කකුල් දෙක ඒ නිසා අපි යා කකුල් දෙකේ ලොකුවට මෙන්න මේ කොටස් තියෙනවා මෙන්න මෙහිම හැඩයක් අපි අඳගන්න ඊට පස්සේ මෙතනින් මේක මෙහිම එකතු කරනවා අන්න එකතු කරලා එයාගේ කකුල් දෙක මෙහිට මේ මේ පෙදලා දෙයක් දාගත්තා බලන්න ඊට පස්සේ මෙතනින් කොහොම වැඩයක් අඳින්න. හරි. මේ පැත්තේ එහා පැත්තේ කකුලක් තියෙනවනේ. ඒ කකුල මේ පැත්තේ තියෙන එකත් මෙන්න මෙහිම ඇඳ ගන්න. මේ දෙක එකතු කරන්න. කොහොමද එකතු කරන්නේ? අන්න හරි. හරි නේද? හරි. ඊට පස්සේ අපි පුළුවන් මේ යාගේ වල්ගේ මෙහෙට අඳින්න. ඉඩක් ගහන්නකෝ. මෙතන චුට්ටක් තව මෙහෙට අරගෙන මෙතන. හරිද? ඊට පස්සේ මේ රේඛාව මෙහෙට ගන්න. බලන්න. අරගෙන. කොහොම රවුම? කොහොම එකක්? කොහොම එකක් තමයි. හරි. දැන් පුළුවන් වාට මෙතන ඉඳලා අපිට ආයියාගේ බෙල්ලේ මේ තියෙන මේව ටික අඳින්න. හරි. වාට දැන් පුළුවන් මෙතනින් ටිකක් මෙයා බඩ අඩු නිසා මෙන්න මෙහෙම රේඛාව මේක ටිකක් මෙහිට වැඩි කරලා අඳින්න.
ඔන්න දැන් ඒ ඇලි ඇඳගත්තා. හරිනේ. ඒක මේ මෙතෙන්ට එකක් මේ ටිකක් දාගන්න. ඔන්න හරි. හරි. ඔන්න දැන් අපි ඇඳගත්තා කවුද? එයාගේ ඇඟ ඔක්කොම ඇඳගත්තා උකුස්සගෙන. මේ උකුස්ස ටිකක් වෙනස් ආකාරයකටම අපි ඇඳියේ. ඔන්න දැන් අපි ඇස් දෙක නේද උකුස්සගේ ඇස් දෙක ලොකුයිනේ. සහ බොහොම තියුණුයි නේද? කියන්නේ ඇස් දෙක වගේ තියුණු ඇස් දෙකක් අපිට වෙන කාටවත් දකින්න ටිකක් අමාරුයි නේද? ඔන්න හරි. ඔන්න අපි යව මේ වගේ ඇඳගත්තා. හරි. අපි දැන් එයාව පාට කරමු බලන්න. හරි. අපි දැන් එයාව පාට කරමු. හරි. ඔන්න එහෙනම් ඇඳ නේද? හරි. ඔන්න අපි ඇඳා බලන්න. හරි ලස්සනයි බලමුකෝ. මෙන්න අපි උකුස්සෙක් ඇඳගත්තා නේද? හරි. ඉතින් මේ වගේ ලස්සනට පොඩියට අඳින්න ඕගොල්ලගේ හැඩතල වලින් නේද බොහොම සරලව අඳින්න ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒක කරන්න එච්චර අමාරු එකක් නෙමෙයි. ඉතින් DP kits කියන්නේම ලේසියෙන් කිට් අඳින උගන්නන වැඩසටහන. නිසා ඉතින් ජනප්‍රිය ඕගොල්ලෝ YouTube channel එකට ගිහිල්ලා මොනවද කරන්න ඕන? Subscribe කරන්න ඕන ඒකම. Videos ඔව් වීඩියෝස් බලලා ඊළඟට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් චමෝෂා තමේෂා තමේෂා වගේ වැඩසටහනට ඇවිල්ලා අඳින්න පුළුවන් ද කියලා හොඳට දැනගන්නත් පුළුවන් නේද Tamanට අඳින්න බැරි විදිය දන්නේ නැහැ අද තමයි දැනගත්තේ අඳින්න පුළුවන් කියලා හිමනම් ඔන්න අදත් අපි වැඩසටහනෙන් සමුගන්නවා තව අලුත් වීඩියෝස් අරන් ඉන්නවා ඉතින් දිනකට ජය වේවා bye